මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මයිෆරෙක්ස් ෆන්ඩ් වල. අපි කලින් කතා කරපු වීඩියෝ එකේ දෙවෙනි කොටස. ඒ කියන්නේ මයිෆරෙක්ස් ෆන්ඩ් වල එන්න පුළුවන් ඔයගලන්ට ගැටලු. අපි කලින් පහක් ගැන කතා කරා. මේකේ මම හයක් ගැන කතා කරනවා. ඒතර ඔයගල මුලින්ම මේ ටෙලිග්රෑම් channel වලට join වෙච්ච නැති අය ඉන්නවනම් link එක තියෙනවා description එකේ. ඒකෙන් ටෙලිග්රෑම් වලට join වෙන්න පුළුවන්. හරි, පළවෙනි ප්‍රශ්නේ. එතකොට මේක ඇත්තටම 6 වෙනි ප්‍රශ්න. නමුත් මෙතන අංක දාලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්න කියලා. Can I hold trade overnights? ඒ කියන්නේ ඔයගලන්ට සාමාන්‍යයෙන් රාත්‍රියක් ට්‍රේඩ් එකක් ඕපන් කරගෙන ඉන්න පුළුවන්ද කියන එක. ඔව්, ඒකට උත්තරේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට MyForex ආයතනයේ MyForex Funds ආයතනයේ එහෙම ට්‍රේඩ් overnight hold කරන් ඉන්න බෑ කියලා නීතියක් දාලා නැහැ. ඒ නිසා ට්‍රේඩ් overnight hold කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ තියෙන ඔයගොල්ලෝ මොන හරි පාවිච්චි කරන strategy එක අනුව ඕගොල්ලෝ එක රිස්ක් එක ඕගොල්ලෝ අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ පැත්තෙන්. ට්‍රේඩ් එකක් ඕවර්නයිට් හෝල්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නට යමු. Can I hold trade over the weekend? ඒ කියන්නේ ඔයගලන් ට්‍රේඩ් එකක් හිටන්න ෆ්‍රයිඩේ ඕපන් වුණා කියලා. ෆ්‍රයිඩේ ඕපන් වුණා ඔයගලන් ක්ලෝස් කරන්න අමතක වුණා හෝ ඒකේ ඔයගලන්ගේ ටේක් ප්‍රොෆිට් එක වැදලා නැත්නම් ඔයගලන්ට වීකෙන්ඩ් එකේ හෝල්ඩ් කරන්න පුළුවන්ද කියලා ඒ ප්‍රශ්නය අහන්නේ. කාට හරි එන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒතකොට කිසිම ගැටලුවක් නැහැ. මේකේ වීකෙන්ඩ් එකේ හෝල්ඩ් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයගොල්ලෝ තීරණය කරන ඔයගොල්ලෝ හෝල්ඩ් කරනවද නැද්ද කියන එක ගැන ඔයගොල්ලන්ගේ ස්ට්‍රැටජි එක අනුව සහ මොකද මාකට් එක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ ගැප් එකක් ඇතුව තමයි ඕපන් වෙන්නේ. එතකොට ඔයගොල්ලන් ට්‍රේඩ් එකට ඒකෙන් හානියක් වෙන්න පුළුවන්ද නැද්ද කියන එක ගැන ඔයගොල්ලෝ හිතලා බලන්න. නමුත් මේ ආයතනයෙන් කියන විදිහට ඔයගලන්ට ඒ විදිහට වීකෙන්ඩ් එකේ හෝල්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන් ස්විං ට්‍රේඩ් එහෙම කරන්න පුළුවන් කියන එක තමයි එතනින් පැහැදිලි වෙන්නේ. හරි, තුන්වෙනි ප්‍රශ්නය. Can I trade during news? ඒ කියන්නේ news එකක් තුළ ඔයගලන් ට්‍රේඩ් කරන්න පුළුවන්ද කියලා අහනවා. සාමාන්‍යයෙන් news කිව්වහම අපිට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ත්‍රිබුල් නිවුස් නේ. ඔයගොල්ලෝ දන්නවා නිවුස් ගැන මම වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඒක උඩ link එක දාන එකෙන් හරහා ගිහින් බලන්න පුළුවන්. ඒතර නිවුස් එකක් වෙලාවට ඔය F මොනවාද NFF වගේ නිවුස් එකක් වෙලාවට එහෙම නැත්නම් මොනවානි major නිවුස් එකක් වෙලාවට ඔයගලන්ට ට්‍රේඩ් කරන්න පුළුවන්ද කියලා අහන්න. කාට හරි එන්න පුළුවන් ප්‍රශ්නයක්. අනිවාර්යෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට MyForex Fund වල මගේ තියෙන එක්ස්පීරියන්ස් එක මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ නිවුස් ටයිම් එකදී හරියටම නිවුස් ටයිම් එකේදී නම් ට්‍රේඩ් එක ඔන් වෙන්නේ. එතකොට පොඩ්ඩක් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන තැනින් නොවෙන්න පුළුවන් ට්‍රේඩ් එක ඔන් වෙන්නේ. හරිද? කියන්නේ පොඩි මාකට් එකේ ගැප් එකක් ඇතුව ඕපන් වෙන්න පුළුවන්. අපි කියනවා පොඩි ස්ලිපේජ් එකක් මේ MyForex Fund වල තියෙනවා නැත්ද නැහැ. ඉතින් ඒක පොඩි රිස්ක් එකේ අවස්ථාවක්. ඔයගොල්ලෝ පාවිච්චි කරන ස්ට්‍රැටජි අනුව ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න වායි රිස්ක් එක ගන්නවද නැද්ද කියලා. හැබැයි මේ ප්‍රශ්නට උත්තරේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට නිවුස් එකක් වෙලාව ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ is hedging allowed කියලා අහනවා. ඔව්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ හෙජ් කරන්න පුළුවන්. හෙජින් ගැන දන්නේ නැත්නම් කවුරු හරි අපි වෙන වීඩියෝ එකක් කරන්නම්. ඒකෙන් දැනගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න තමයි what is the leverage එක කියලා අහනවා. ඔයගොල්ලන්ගේ leverage එක මොකද්ද මේකේ කියලා අහනවා. ඒක ගොඩක් වැදගත්. ඔයගොල්ලෝ දන්නවා forex කරනවා අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ leverage එක නපුව දෙයක් තියෙන්න ඕනේ. අතර ඔයගොල්ලෝ forex currency trade කරනවා නම් ඔයගොල්ලන්ට දන්න basicම leverage එක ඒගොල්ලෝ දීලා තියෙනවා maximum 1 to 100. හරිද? 1ට 100ක් කියන leverage එක දීලා තියෙනවා forex trade කරන අයට. forex currencies trade කරන අයට ඔයගොල්ලෝ දන්නවා currency වර්ග ටික ඒ ඕනම කරන්සි එකට ඔයගලන්ට මැක්සිමම් ලෙවරේජ් එක දීලා තියෙනවා 1ට 100ක්. හරිද? ඊට අමතරව මෙටල් වලට, ඒ කියන්නේ gold, silver වගේ ඒවට CFDs වලටත් ඔයගලන්ට දීලා තියෙනවා ඒ ලෙවරේජ් එකම 1ට 100 කියන ලෙවරේජ් එකම දීලා තියෙනවා. ඊට අමතරව ඔයගල දන්නවා ක්‍රිප්ටෝ, මේන් ක්‍රිප්ටෝ දෙකක් ඔයගලන් ට්‍රේඩ් කරන්න පුළුවන්. BTC සහ Ethereum, Bitcoin සහ Ethereum කියන ක්‍රිප්ටෝ කරන්සි දෙක ඔයගලන් ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි ඒකේ ලිවරේජ් එක 1ට 5 තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. හරිද? ඒක ගැන ඒ අනුව උත්තරේ තමයි ඔන්න ඔය විදිහට explain කරේ. හරි. අවසාන ප්‍රශ්නේ 6 වෙනි එක what instrument can I trade කියලා තියෙනවා. එතකොට මම අර leverage ගැන පැහැදිලි කරද්දි කිව්වා වගේම තමයි ඔයගලන්ට පුළුවන් මේකේ forex trade කරන්න පුළුවන්, metal trade කරන්න පුළුවන්. forex කිව්වහම ඔයගල දන්නවා major currencies තියෙනවා. ඊට අමතරව major නොවන currencies තියෙනවා. එතකොට major currencies කොහොමද trade කරන්න පුළුවන් ඕනම broker කෙනෙක්ගේ. මේජර් නවන කරන්සිත් මේකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. අර මේජර් නවන කරන්සිකට යනකොට ඔයගලන්ට පොඩි ප්‍රශ්නයක් එනවා. ටිකක් ස්ප්‍රෙඩ් එක වැඩි. හරිද? MyForex Fund වල වුණත් ඕනම බ්‍රෝකර් කෙනෙක් ටිකක් ස්ප්‍රෙඩ් එක වැඩි මේජර් නවන කරන්සිස් වලදී. ඉතින් ඒක
ඔගොල්ලෝ මොනහරි එක්ස්කියුෂන් එකක් ගනිද්දී ස්ප්‍රෙඩ් එක ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ෆොරෙක්ස් ට්‍රේඩ් කරද්දී සහ අද මොනහරි ඔයගලන්ගේ පෑය එකක් ට්‍රේඩ් කරද්දී ඊට අමතරව මෙටල් ට්‍රේඩ් කරන්න පුළුවන් කියන්නේ ගෝල්ඩ් කිසිම් රෂියන් ට්‍රේඩ් කරලා යන්න පුළුවන් ඊට අමතරව සිල්ව වගේ ඒ වගේ මෙටල් ට්‍රේඩ් කිරීමේ හැකියාව තියෙනවා ඊට අමතරව CFD පුළුවන් ක්‍රිප්ටෝ කරන්සි පුළුවන් අර කලින් කිව්ව වගේ ක්‍රිප්ටෝ කරන්සිස් වල තියෙන ගැටලුව තමයි ඔයගලන්ට හම්බෙන්නේ හැබැයි මේන් ක්‍රිප්ටෝ කරන්සි දෙක විතරයි හරිද මේන් කොයින් දෙක විතරයි හම්බෙන්නේ බිට්කොයින් එක සහ එතීරියම් කියන කොයින්ස් දෙක විතරයි හම්බෙන්නේ ඉතින් ওই ටික තමයි මේන්ලි අද මේ ප්‍රශ්න හයේදී කතා කරන්න තිබුණේ තව ප්‍රශ්න තියෙනවා ගොඩක් ඊළඟ වීඩියෝ එකේදී අපි ඒ ටික කතා කරමු ඔයගොල්ලෝ ටෙලිග්‍රෑම් ජොයින් වෙලා නැත්නම් ටෙලිග්‍රෑම් එකට ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ එන්ජොයි වෙන්න